පර්යේෂණ හා සංවර්ධන ප්‍රතිපත්තියෙන් දැක්වා. අපේ රටේ විද්‍යාඥයෝ විදේශගත වෙලා ඉන්න කට්ටියක් ගෙන්නගත්තා. ගෙන්නලා දැන් අපි පර්යේෂණ ප්‍රතිපත්තියක් පර්යේෂණ හා සංවර්ධන ප්‍රතිපත්තිය හැදුවා. දැන් අපේ බලයක් යටතේ මේ නොවිසිදෙන ප්‍රශ්න වලට දැන් පර්යේෂණ කරන්න කියලා දැන් අපි ඉන්නින් කරලා තියෙන්නේ. දැන් අර හිලා ප්‍රශ්නෙත් එතනට බාර දීලා තියෙන්නේ. පෙරිලා ප්‍රශ්නෙකට උත්තරයක් හොයාගන්න. මේවා උත්තර හොයන්න බැරි ඒවා හැම නෙවෙයි. පුළුවන්. දැන් මම හිලියා පරිසර ප්‍රතිපත්ති හදන කමිටුවේ. අපි මාස ගණන් වාඩි වෙලා කොළඹ ආචාර්ය මහාචාර්ය කණ්ඩායම එක්ක අපි පරිසර ප්‍රතිපත්ති හැදුවා. ලෝකේ පරිසර ප්‍රතිපත්ති අධ්‍යයනය කළා. අන්තිමේට අනුර කුමාර සහෝදරා ඇතුළු කණ්ඩායම කිව්වා ඔය වාඩි වෙලා හදපුවා දැන් ගම්මුණට අරන් ගිහින් ජනතාවගේ අදහස් තරම් සකස් කරන්න කිව්වා. ජනතා අදහස් ගන්න කිව්වා. පත්‍ර දැන්වීමක් දාලා අහවල් දවසේ මාතලේට එනවා, අහවල් දවසේ තිරිකුණාමලේට එනවා කියලා ගියා. නුවර එළියට ගිය දවසේ මහාචාර්යවරු තුන්දෙනෙක් එක්ක අපි කණ්ඩායම අධ්‍යයන මාධ්‍යය ගිහිල්ලා ඉන්නකොට දැන් ප්‍රතිපත්ති වලට මිනිසුන්ගේ අදහස් දෙන්න එනවා. එක මහා තාත්තා කෙනෙක් සර්මක් හිම ඇතලා බුලත් පිටක් කාලා කිහිල්ල පයිලියක් ගහන්න ආවා. මහත්තයලද පරිසර ප්‍රතිපත්ති හදන්න කියලා ඇහුවා. අපි ගවා අපි තමයි ඒ ප්‍රතිපත්ති හදන්න යාතිය. මහත්තයා මං ආවේ පරිසර ප්‍රතිපත්ති ගැන කතා කරන්නේ, මම ගොවි. මහත්තයලගේ දැන් පරිසර ප්‍රතිපත්ති හදනකොට අපි ගැනත් හිතලා හදන්න කිව්වා. අපි ගොවි මහත්තයාට මොකද්ද එහෙම හිතන්න ඕන කාරණා කියලා අපි මහාචාර්ය රියන ආරච්චි මහත්තයා ඇහුවා. එතකොට ගවා රිලා ප්‍රශ්නෙට, ඉත්තෑ ප්‍රශ්නෙට, වැලිමූ ප්‍රශ්නෙට උත්තරයක් අවශ්‍යයි කිව්වා. ඇයිද කියලා ඇහුවා. රිලව් වැඩිනේ මහත්තයා, වැලිමූ වැඩි කිව්වා. මොනරු වැඩි කිව්වා, උත්තරයක් ඕනි කිව්වා. ඊට පස්සේ අපේ මහාචාර්යතුමා අහනවා, ඇයි ওই රිලව් වැඩි උනේ? ඒක අහන්න තමයි මම ආවේ මහත්තයා, මගෙන් ඒක අහන්නේ කියලා ඇහුවා. අපි ගොනා ඉතින් ගොවි මහත්තයා දන්න විදිහට ඇයි මේ රිලව් වැඩි උනේ කියලා ඇහුවා. එතකොට ගොවි මහත්තයා කිව්වා, මහත්තයා නරි නැති වෙච්ච හිත කිව්වා. ඉස්සර වගේ නරි හු කියනව ඇහෙනවද කියලා ඇහුවා ගම්මල. මමත් මයියන්ගේ නිමිතියේ හිදී කර කල්පනා කරලා බලනකොට නරි හු කියන එක අඩුයි. ඊට පස්සේ මහාචාර්යතුමා අහනවා, නරි අඩු උනේ කියලා ඊළඟට. එතකොට අර ගොවි මහත්තයා කියන මහත්තයම් මහත්තයලගෙන් අහන්න ආපු ප්‍රශ්න මහත්තයලා මගෙන් අහන්නේ කියලා. නෑ නෑ දන්න හැටියට කියන්නේ කිව්වා. එයා කිව්වා, නරියා හිටියේ මහ කැලේ නේ කිව්වා, ලඳු කැලේ හිටියේ කිව්වා, ගම ආසන්නේ හිටියේ කිව්වා. ওই නරියා එහෙම හිටපු හින්දා හිලව් පැටව් දානකොට බිමට බහිනකොට පැටව් ටික අඩු කරලා දෙනවා කිව්වා. මොනරු බිත්තර දානකොට පාලනය කරලා දෙනවා කිව්වා. දැන් ඒ නරි නෑ කිව්වා. දහරු වල්නාසකයි තුමිනාසකයි නිසා සංවේදී නරියා නැති වුණා කිව්වා. ඉමනියරේ කක්කුට්ට කෑවා කිව්වා. දැන් නරි නැති වුණා කිව්වා. එහෙනම් මහත්තයා උත්තර හොයාගන්න කියලා යන්නම් කියලා ගියා. අපි මේ ප්‍රශ්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ ඒ කාලෙම බාර දුන්න පරීක්ෂණයක් කරලා බලන්න මේක ඇත්ත නැත්ද කියලා. විද්‍යාත්මක උත්තර අවශ්‍ය නැද්ද? අවශ්‍යයි. මෙතුවක්කල් පාලකයෝ ප්‍රශ්න ගොඩක් අපට බිහි කරලා දීලා තියෙනවා. ආන්නේ වෙනුවෙන් ඒවට උත්තර හොයන්න අපි හැම බලවේගයක්ම එකතු කරමින් ඉන්නවා. ඒ අතරේ ඔබත් අපිට අවශ්‍යයි මේ වැඩේ. මේ වැඩේ ගොඩ දාන්න අවශ්‍යයි. මේ ගත්තට පස්සෙත් ඔබ අවශ්‍යයි කියලා අපි වෛද්‍ය රොහන්ටි සීමාපම් හත්තෙක් කියවන්නේ. අවශ්‍යයි. මේක ඡන්දෙන් අවසන් වෙන්නේ නැහැ. ආන්නේ යුගය අපි හඳුන් වෙනවා අපි බලය ගත්තට පස්සේ මහා පුනරුද යුගයක් කියලා. මහා පුනරුද යුගයක්. මේකට උපතක් දෙනවා නේද? මහා ව්‍යායාමයක් ගන්නවා අපි ඔක්කොම එකතුලා මේ වැටිච්ච රට ගොඩ ගන්න. මහා පුනරුද යුගයක්. සෞඛ්‍ය ශේත්‍රයේ මහා පුනරුද යුගයක්. කුසිකර්මාන්ත ශේත්‍රයේ මහා පුනරුද යුගයක්. කර්මාන්ත ශේත්‍රයේ මහා පුනරුද යුගයක්. අපි ඔක්කොම එකා වගේ වැඩ කරලා මහන්සියලා අවුරුද්දෙන් අවුරුද්ද යනකොට මේ රට නිදාගත්ත යෝධෙක් වගේ හිටපු රට ආපහු නැගිටින්න පටන් ගන්නවා. මේ අවස්ථාව ඔබටත් මටත් වඩා අහිමි වුණොත් අහිමි වෙන්නේ දරුවන්ට. එසම මේ දරුවන්ට මේ රට ඉතුරු වෙන්න ඕනේ. දරුවන්ට අනාගතයක් හදන්න ඕනේ. ඒ අනාගතයේ හැදීමේ වගකීම මටත් ඔබටත් පැවරිලා තියෙනවා. එහෙනම් අපි මේ ආවේ ජනතාව එකතු කරගෙන මැතිමැතිකම් ගන්නවා කියන සරල කතන්දරේ කතා කරන්න නෙවෙයි. ඒ කියන්නේ ලොකු කතාවක් මෙතන තියෙනවා. ලොකු වමනාවක් තියෙනවා. අන්න ඒක සම්පූර්ණ කරන්න නම් ඔබ සැමගේ සහය අවශ්‍යයි. දැන් ඒ සහය ඕන වෙන්නේ පළවෙනි අවස්ථාව මෙහෙම. බලය ගන්න මේ වැඩේ කරන්න. බලය ගන්න ගියාම අපිට තියෙන ප්‍රශ්න ටිකක් තියෙනවා. එයාලට නැති ප්‍රශ්න ටිකක් අපිට තියෙනවා. එයාලට තියෙන පහසුකම් ප්‍රමාණයක් අපිට නැහැ. ඔය අර කඳුරේ, නිල් කොළ කඳුරේට තියෙන පහසුකම් මොනවද දන්නවද? ඒ කට්ටියට යහමින් මුදල් තියෙනවා. මහ බැංකුවේ සල්ලි වෙන්න පුළුවන්. කුඩු සල්ලි වෙන්න පුළුවන්. සීනි බදු වංචා කරපුවා වෙන්න පුළුවන්. එයාලට සල්ලි තියෙනවා. ඔය සල්ලි මේ මැති වර්ණේ එනකොට අදින්න පටන් ගන්නවා. දැන් බදුල්ල දිස්ත්‍රික්කේ ගත්තොත් දැන් සල්ලි පා වෙනවා සමහර මේ මන්තිවරු අතරේ. පන්සල් වලට ලක්ෂ ගණන් දෙනවා. දන්සල් වලට දෙනවා. දැන් මම මේ පෙසක් පොයට ගියා.
මේ බණ්ඩාරවල මධ්‍ය මහා විද්‍යාලයේ වෙසක් කලාපේ විවෘතේ කරන්න ආරාධනාවක් හම්බුණා ගියා. ගියාට පස්සේ කතා කර කර ඉන්නකොට කියනවා ඒ වෙසක් කලාපෙට වියදම 125යි. ඉතින් ආරාධනා කරලා එක එක්කෙනාට ඉතින් පොඩි ආධාරයක්ත් දෙන්න කිව්වා. ඉතින් නයන මාසල කෙනෙක් ගාවට ගියාට පස්සේ කළු කීයක් යනවද කියලා කිව්වා. 25යි. මම ඒ 25 දෙන්නම් කිව්වා. හරි. නමුත් එක මාර්ග ඉස්සරහ කියන්නේ. හරි. දෙක පන්සලක තිබ්බ මේ ළඟදි මිහිඳු පෙරහැර. හාමුදුරුවෝ ගිහලා ආරාධනා කරම ඇහුවලු පෙරහැරට කීයද කියලා. 135යි වල. මම ඒක දෙන්නම් කිව්වා. මේ වගේ සල්ලි කොහෙන් දෙන්නේ? මේවට මේ අපේ දිස්ත්‍රික්කේ සමහර ජනතාව අහුවෙන එකක් නැහැ. දැන් මේ අපේ මහජාර රුවන් සහෝදරයා ඉන්නේ බදුල්ල නගර ආසන්නේ ගමක පහුගිදස්සල කියන සමන්සරය අපේ ගමෙත් ප්‍රශ්නේ. මම මොකද්ද ප්‍රශ්නේ? ඔක්කොම ටික ට්‍රිප් එකක් අරන් යන්න හදනලු නයන වාසල් දෙන්න. දවස් 3ක වන්දනා ගමනක්. වන්දන ඇවිල්ලා පෙට්ටියට චන්දි දාන. එහෙනම් මේ සමහර සුදු ඇඳ ගත්තට සුද්ධවන්තයෝ නෙමෙයි. පිරිකර පූජා කරාට පුණ්‍යවන්තයෝ නෙමෙයි. ඔය පිරිකර පූජා කරන්නේ පින් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි පාර්ලිමේන්තුවේ යන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබ පින් කරන්නේ සමාජයට මොකක් හරි අධ්‍යාත්මික සුවයක් බලාපොරොත්තු වෙනවා. මේ දේශපාලඥයෝ උදේට පිරිකර පූජා කරනවා, පිරිත් නූල් බැඳගෙන ඉන්නවා, චෛත්‍ය දාහ දිවුරනවා, රාත්‍රියට බුදු පිළිම වල පපු කෝර හරනවා. ඒකල සිරිපාදේ ගාන කාර්ය ගඩොනවා. මේවා මම කියන්න ඕනේ ඔබ කවුරුත් දන්නේ. මේ දූෂිත දේශපාලනයක් තියෙනවා. මේක හමාර කරන්න. එයාලට සල්ලි තියෙනවා, ඕම්ම ඔයාටවා. දැන් අපි මොනව විශ් කරන්නේ? අපි ඉතින් ජනතා ආධාරයක් උපකාරයක් කරන්න තමයි මේ ඔක්කොම කරන්නේ. හරි. එයාලට තියෙනවා මාධ්‍ය බලය. channel ඔක්කොම වැඩ මේ channel තිබ්බට මේ වගේ මේ අපේ අඩුපාඩුවක් කියන කාරණේ තමයි දැන් සමහර channel දාන්නේ. සමහර දාන්නේ නැහැ. ඒතරම් දැම්මට වැඩි හොඳයි නොදා හිටියනම්. වැරදි කියව දැම්මට පස්සේ කියන එකක් නැති වෙනවනේ. ඒවා කොහොමද අල්ලන්නේ? එන channel වලුත් අපිට සහයෝගය බොහෝම ආවමයි. ඊළඟට ඒ කට්ටියට රාජ්‍ය බලය තියෙනවා. දැන් සජිත් ප්‍රේමදාස යන්නේ ආණ්ඩුවේ වාහනවල නෙවෙයි. ඔබේ බදු මුදල් වලින් නෙවෙයි තෙල් ගහන්නේ. අන්න සහෝදරයා යන්නේ ජනතාවගෙන් හම්බෙන මුදලකින් ගහගත්ත තෙල් වලින්. අපි යන්නේ නලින් සහෝදරයා යන්නේ. එයාට රාජ්‍ය බලය තියෙන වාහන තියෙනවා. රාජ්‍ය සල්ලි වලින් හාල් වෙදන්න පුළුවන්. රාජ්‍ය සල්ලි වලින් මුල්ගල් තියන්න පුළුවන්. ඉතින් මොකද කරන්නේ? ආන්න යාළට තියෙනවා ඒව අපට නැහැ. එහෙනම් දැන් අපි ඔබෙන් ඉල්ලනවා මාධ්‍ය නැති නිසා කටපාටි කරන්න. ඔය හැමෝටම දැන් ස්මාර්ට් ෆෝන් තියෙනවා. Facebook පාවිච්චි කරනවා. WhatsApp පාවිච්චි කරනවා. අර කිව්වා වගේ රෝගින් ආවට පස්සේ පුළුවන් කමක් තියෙනවා නම් පහදලා දෙන්න. ඒ හාල් කෑවට පස්සේ කමක් නැහැ. අවුරුදු 76ක් කෑවා. එහෙනම් දැන් මේ දරුවෝ ගැන හිතලා හරි කන හාල් ටික කාලා මාලිමාවට ඡන්ද දෙන්න කියලා ඉල්ලීමක් කරන්න පුළුවන්. නැත්තම් මේ වැඩේ බේරන්න බෑ. එදා අපි මේකට පුළුවන් තරම් ශක්තියක් දෙමු. ඔක්කොටම වඩා හැබැයි සල්ලි වලට අරවට මේවට බය වෙන්න එපා. ඔක්කොටම වැඩිය බලවත් බලය තමයි ජනතා බලය. මහා රාජ්‍ය බලයක් සල්ලි තියාගත්ත පාලකයෝ ජනතාව පාට බැස්ස බැහැලා යව්වේ නැද්ද? රජගෙදර පස්සතොරේ මූදේ යව්වා. එදා ලංකා ඉතිහාසයේ ජනතා බලය විජයග්‍රහණය කරන අවුරුද්ද මේ 2024 අවුරුද්ද. ප්‍රධානමැතිවරණ දෙකම එනවා, ජනාධිපතිවරණ එනවා, මහමැතිවරණ එනවා. දෙකෙන්ම ලංකාවේ ඇත්ත සැබෑ වෙනස කරනවා, ඇත්ත සෞභාග්‍ය මේ රට උදා කරනවා. කවුරු ජාතික ජනබලවේගයේ ශක්තියක් කළා අපේ දූ දරුවන් වෙනුවෙන් මේ කාර්යභාරය ඉෂ්ට කරන්නේ ඉදිරියට එන්න කියන ඉල්ලීම කරමින් ඒ සතාවට ශක්තිය ලැබේවා, ධෛර්ය ලැබේවා, ඔබට ජය වේවා, රටට ජය වේවා, මාලිමාව ජිනේවා කියලා ප්‍රාර්ථනා කරමින් නවතිනවා. ස්තුතියි, ආයුබෝවන්.